මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන දේ ගැන සති මහ ජනතාවට නිවැරදි අවබෝධයක් දෙන එකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද ඒක වෙනස් කරන්න තියෙන වෙන ක්‍රමවේද මොනවාද විශේෂයෙන් ඔබට දැනුවත් කිරීම අවශ්‍යයි මේ රටේ දැන් අපි මුහුණ දීලා තියෙන්නේ ඇත්තම කිව්වොත්ම අපරාධකාරයෝ රැළක් රසක් විසින් මේ රට මංකොල්ල කරන ක්‍රමවේදයක් ඒ හින්දා මේ රටේ පුරවැසියෙක් හිතනවා නම් මේ පාර්ලිමේන්තුව මේ සියන දේශපාලන පක්ෂ මේ රට මුදා ගැනීම සඳහා දැන් අගමුල වෙනස් කරලා මංකොල්ලේ පැත්තක තියලා ඉදිරිපත් වෙයි කියලා කවදාවත් වෙන්නේ නැහැ ඒක තමයි 17 වෙනිදා තියෙන වැඩපිළිවෙල ඒ වැඩ මාලා සංවිධානය කරලා තියෙන රටේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති පිළිබඳ විශාරදීන් තමයි මේක ඔබව අමතන්නේ කොහොමද මේ වගේ අවස්ථාවක තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උවමනාවෙම නොසලකා හැරලා මේ රටේ බලධරයා වන මතක තියාගන්න පරම අධිකාරිය වෙන්නේ මේ රටේ මහජනතාව මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පයේ ඉහළම ඉන්නේ රටේ මහජනතාව. අපි හිතන්නේ මේ විදිහට රටේ ඉන්න මහජනතාව සියලු දෙනාම 100යි කියලා හිතන්නේ. මේ 100 දෙනාට තීරණ ගන්න බැරි නිසා 10 දෙනෙක්ව තෝරගන්නවා කියන තීරණ ගන්න. මේ 10 දෙනා මොකක්ද ක්‍රමවේදයක් හදලා එක මංකොල්ල කරනවා නම් අර 100 දෙනාම වංචා කරනවා නම් මොකද 100 දෙනා කරන්න ඕනේ? කණෙන් ඇදලා එලවල හිටන් වෙන වැඩ පිළිවෙලක් යන්න නෙවෙයිද? ඒක තමයි මේ කරන්න හදන්නේ. මේ කරන්න හදන්නේ රටේ සමස්ත ජනතාව කියනවා මේක අපි පිළිගන්නේ නැහැ. අපි කියනවා අපි වෙනුවෙන් රටේ ප්‍රගතිගාමී වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ගෞරවයෙන් ආඩම්බරයෙන් පිළිගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි උඹලට යෝජනා කරනවා. අන්න ඒක උඹලා පිළිගනි. ඒක තමයි ඇත්තටම කියනවා නම් පරමාධිපත්‍ය කියන එකේ නියම යථාර්ථය. මතක තියාගන්න මේ රටේ සියලුම බලතල තියෙන ඔබට ඔක කියන්නේ ව්‍යවස්ථාදායක බලය කියන්නේ ඔක කියන්නේ මම දකින්න සමහර කියන මේ 3-2ක් නේතු කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කියලා 3-2ක් කියන්නේ මේ ඔබ පාවිච්චි ඔබ පම්මත කරපු නියෝජිතයනේ ඔබ පාර්ලිමේන්තුවේ ආපු නියෝජිතයෝ ඔය 3-2 කතා කරන්නේ දැනට තියෙන ව්‍යවස්ථාවනේ ඔබම සමත්ත රටේ මහජනතාවම තීරණය කළොත් නෑ අපි මේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනවා කියලා මැතිවරණයේදී මෙන්න අපි පිළිගන්න ව්‍යවස්ථාව කිව්වොත් ඒක ඔබ පත් කරන රාජ්‍ය නායකයා ඒක පිළි අරගෙන සහතික කළොත් ඒ ක්ෂණයකින් එතනට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක මේක ඉතා සරල දෙයක් ආයේ මේ ජනතා විමුක්තිගුණ දැන් මේ රාජපක්ෂගේ ප්‍රතිරූපය හදන්න කියලා මොනවද මේ කරන්න කියන එක නාගන්නද තේරුම් ගන්න අමාරුයි ඔවුන්ට මේ දේ ව්‍යවස්ථාව සම්බන්ධ නීති පිළිබඳ ගැටලුවක් තියෙනවා කියන එක නාගන්න හොඳටම දන්නවා අර විශ්වවිද්‍යාල ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔවුන් නැනගත්තානේ හොඳටම ලොකු අමාරුවක වැටුණානේ මේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනතාවට හොරෙන් රටේ මහජනතාවගේ කිසිම ප්‍රසාදයක් නැතුව ජනතාවගේ කැමැත්තක් නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කරන්න බැරි වගන්ති රසක් තියෙනවා. ඒ වගේ එකක් තමයි ඔය ජනතා විමුක්ති මුළු කරන්න හැදුවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. මේ කරන්න හදන්නේ මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ජනතාවගේ කැමැත්තෙන් පමණක් සම්මත කරන ක්‍රමවේදයක්. කිසි කෙනෙකුට ඒක අර 10 දෙනාගේ 100 දෙනෙක් ඉන්න රටක 10 දෙනා ඉවත් කරනකොට ඒගොල්ලන්ට කියන්න බෑ නෑ 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 අපි ඉන්ඩෝනෙසියා උඹලට බෑ කියලා. උඹලට කියන්න බෑ. 100 දෙනාගේ නියෝජිතයෝ 10 දෙනා ඒ 10 දෙනා ප්‍රතික්ෂේප කළා 100 දෙනා ගින නෑ අපි හදනවා අපි එක. උඹලා අපි තවදුරටත් පිළිගන්නේ නෑ. ඇත්තට දැන් මේ රට අද උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව ඒක තමයි කරන්න ඕනේ. එකම ක්‍රමවේදය මේ රට මුදා ගැනීමට තියෙන ඔන්න ඔච්චරයි. ඒක තමයි මේ වැදගත් පිළිවෙල. පුළුවන් නම් එදාට එන්න 17 වෙනිදාට ඔබට හොඳින් මේක දැක ගන්න පුළුවන්. මේක ඉතාම වැදගත් වෙනවා මේ රටේ ඉදිරි ගමන අගමුල වෙනස් කිරීම සඳහා යෝජිත වැඩපිළිවෙලක් මේක.